ෆැමිලි කිචන් බලන හැමෝම වෙනදා වගේම ගොඩක් ආදරෙන් channel එකට පිළිගන්නවා. ඔන්න ඔයාලට මම අද අලුත්ම රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. මේක සාමාන්‍යයෙන් වෙළඳ පොලේ නම් ටිකක් මිල අධික දෙයක්. හැබැයි හැමෝම කැමති දෙයක්. ඉතින් ගොඩක් gederedi අඩු වේදමකින් හදාගන්න පුළුවන් විදිය තමයි ඔයාලට කියලා දෙන්න හිතුවේ. ඒ තමයි නියුටෙලා. සාමාන්‍යයෙන් නියුටෙලා අපි හදාගන්නේ හේසල් නට් වලින්. හේසල් නට් ගොඩක් ලංකාවේ ටිකක් මිලෙන් අධිකයි. ඒ වගේම හොයාගන්න ටිකක් අමාරුයි. ඉතින් ඒක අපිට හදාගන්න පුළුවන් ආමන්ඩ් ඇටවලින් උත් හදාගන්න පුළුවන්. තවත් දෙයකින් හදාගන්න පුළුවන් ඒ තමයි පීනට්. පීනට් අපි හැමෝම දන්නා ඒ වගේම අඩු වේදමකින් අපිට හොයාගන්නත් පුළුවන්. අපි බලමු රසම රස නියුටෙලා එකක් gederedi කොහොමද හදාගන්නේ කියලා. ඉස්සලම් බලමු අපි අපේ රෙසිපි එකට මොනවද ඕන වෙන්නේ කියලා. ඉස්සලම් අපිට ඕන වෙනවා පීනට්. පීනට් මම අරගෙන තියෙනවා කප් එකක්. අපි මේක ගන්නකොට හොඳට බැදලා ගන්න ඕනේ. මම මේ අරගෙන තියෙන පීනට් හොඳට බැදලා අරගෙන තියෙන්නේ. ඊළඟට මම අරගෙන තියෙන්නේ කොකෝ පවුඩර්. කොකෝ පවුඩර් අරගෙන තියෙනවා කෝප්ප 4න් එකක්. ඔයාලට කැමති නම් මේ වෙනුවට ගන්න පුළුවන් චොක්ලට් උනත් ගන්න පුළුවන්. මෙතන මම අරගෙන තියෙනවා සීනි. සීනි අරගෙන තියෙන්නේ කෝප්ප 3න් එකක්. ඔයාලට රස අනුව සීනි එකතු කරගන්න පුළුවන්. සීනි අඩු වැඩි කරගන්න පුළුවන්. මෙතන තියෙන්නේ තෙල්. මේ තෙල් වෙනුවට ඔයාලට ඇස්ට්‍රා ගන්න පුළුවන්. කැමති බටර් වගේක් ගන්න පුළුවන්. අරගෙන තියෙන්නේ මේස හැඳි එකක්. මෙතන තියෙනවා ලුණු. ලුණු අරගෙන තියෙන්නේ සාමාන්‍යයෙන් තේ හැඳි 8න් එකක්. ඒත් ඔයාලට රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. ඔයාලා දකින්න ඇතිනේ ඒ ටික තමයි අපිට ඕන වෙන්නේ අපේ නියුටෙලා එක හදාගන්න. වැඩි දේවල් ඕන වෙන්නේ නැහැ. ඉතින් අපි හදලා බලමු නියුටෙලා එක. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ පීනට් ටික හොඳට ග්‍රයින් කරගන්න එක. මම මේ විදිහට කප් එකට ඔක්කොම ටික දාගන්නවා. ඔයාලට දැන් පේනවා ඇති මේ වගේ ටිකක් කෑලි චුට්ටක් වගේ තියෙනවා. මේ ගානට විතර ග්‍රයින්ඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් පොඩ්ඩක් මේක මික්ස් කරලා ආයෙත් ග්‍රයින්ඩ් කරන්න ඕනේ. විනාඩි 5ක් වගේ බ්ලෙන්ඩර් කරනකොට මෙන්න මේ වගේ පීනට් එකේ තියෙන තෙල් ගතිය උඩට ඇවිල්ලා මෙන්න මේ වගේ වෙනවා. ඉතින් ඔයාලා මගේ පීනට් බටර් හදාගන්න විදිහ වීඩියෝ එක බැලුවා නම් මතක ඇති මේ විදිහට තමයි පීනට් බටර් එක හදාගන්නේ. පොඩි වෙනසකට තියෙන්නේ නියුටෙලා හදාගද්දී තව පොඩි පොඩි දේවල් ටිකක් එකතු කරනවා. හරි. දැන් මේකට අපි තේ ටික දාගන්න ඕනේ. තේ ටික දාගත්තා. ආයෙම අපි බ්ලෙන්ඩ් කරමු. තේ ටික දාලා බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මේ වගේ තමයි තියෙන්නේ. ටිකක් දියාරුව තියට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේකට අපි දාගන්නවා ලුණු, සීනි. ඔන්න දැන් මම ලුණු ටික දානවා. ඒකටම සීනි ටික දානවා. සීනි ගන්නකොට මේ වගේ ග්‍රයින් කරලා ගන්නවා නම් ගොඩක් ලේසි. මේ ටික දාලා අපිට පුළුවන් කොකෝ පවුඩර් ටිකක් දාගන්න. දැන් තියෙන්නේ අන්තිම පාරට තව පාරක් හොඳට බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත්තා. අපි බලමු. ඔන්න තියෙනවා නියුටෙලා එක. ඔයාලට තව මේක පොඩ්ඩක් දියාරු ගතියට වගේ වුණා තව චුට්ටක් තේ ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න. හැබැයි මේ ගාන වගේ තිබ්බහම හොඳටම ඇති. ඔන්න තියෙනවා අපි හදාගත්ත නියුටෙලා එක. පීනට් වලින් හදාගත්ත නියුටෙලා එක. ඉතින් මේ නියුටෙලා එක ඔයාලා නියුටෙලා පාවිච්චි කරලා කරන ඕනම රෙසිපි එකකට ගන්න පුළුවන්. ෆිලින් එකක් විදිහට ගන්න පුළුවන්. සමහර කේක් වල, සමහර කප් කේක් හදනකොට, එතකොට පාන් වල තැවරුමක් විදිහට කැමති දෙයකට ඔයාලා නියුටෙලා අරගෙන දාන ඕනම රෙසිපි එකකට මේකත් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් අඩු වේදමකින් හදාගත්ත නිසා ඔයාලටත් මේක හදාගෙන තියාගන්න පුළුවන්. හුලන් නොදින පොටල් එකකට දාලා රිෆ්‍රිජරේටර් එකේ දාලා තියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය මාස දෙකක් වුණත් මේක තියාගන්න පුළුවන්.
එහෙනම් අනිවාර්යයෙන්ම රෙසිපි එක try කරලා බලන්න. හදලා බලපු කට්ටිය අනිවාර්යයෙන්ම රස කියන්න. තවත් කෙනෙක්ට බලන්න share කරන්න, comment එකක් දාන්න, like එකක් දාන්න. තවත් video එකකින් ආයෙත් හම්බෙමු.